ඊයේ දහවල් කාලයේදී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් විසින් ඔළුවිල් ප්‍රදේශයේදී 30 හැවිරිදි සහ 39 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබුවේ 2018 වර්ෂයේදී අන්තවාදයේ සහ මූලධර්මවාදයේ ඇතුළත් විවිධ දේශන පැවැත්වීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අපොස සාමාන්‍ය පෙළ අවසන් කරන ලද සිසුන්ට මෙම දේශන ඔළුවිල් ප්‍රදේශයේදී පවත්වා ඇති බවට වාර්තා වෙනවා. මොවුන් මෙම දේශන පැවැත්වීම සඳහා විශේෂයෙන්ම වීඩියෝ පට ඒ වගේම විදේශීය අන්තවාදී ත්‍රස්තවාදී සංවිධාන විසින් ඔවුන්ගේ සමාජිකයින් බදවා ගැනීමේදී පවත්වනු ලබන දේශනාවල කරුණු ඇතුළත් තැටි උපයෝගී කරගෙන ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම මෙම දේශන පවත්වන අතරතුර අදාළ සිසුන්ට ශාරීරික අභ්‍යාස ලබා දී ඇති බවටත් වාර්තා වෙනවා. ශාරීරික අභ්‍යාසවල නිරත නොවු සිසුන් හට පහර දීම් සිදු කර ඇති බවටත් වාර්තා වෙනවා. එම පහර දීම් සිදු සිසුන් කිහිප දෙනෙක් මේ වන විටත් සොයාගෙන තිබෙනවා. ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම 2019 අප්‍රේල් 21 වෙනි දින පාස්කු ප්‍රහාරයට පෙර සහරාණ නැමැති මුග්ධ අපරාධකරු විසින් මෙවැනි ආකාරයට පුද්ගලයන් විවිධ ස්ථානවල මෙහෙවා අන්තවාදය ඒ වගේම මූලධර්මවාදය පැතිරවීම සඳහා මෙවැනි පන්ති පවත්වා ඇති බවට වාර්තා වෙනවා. මෙම පුද්ගලයන් දෙදෙනාද සහරාන්ගේ ආධාරකරුවන් බවටයි වාර්තා වී තිබෙන්නේ. මීට දින කිහිපයකට පෙර මුතුර් ප්‍රදේශයේදීද මේ ආකාරයටම පන්ති පැවැත් වූ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාශය විසින් තවදුරටත් මෙම පන්ති පැවැත්වීම සම්බන්ධව විමර්ශන සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම මේ රටේ සිටින බහුතරයක් වූ පිරිස් මේ ආකාරයට විශේෂයෙන්ම මේ රටේ සිටින බහුතරයක් වූ විවිධ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට යම් මතවාදයන් මූලධර්මවාදී අන්තවාදී මතවාද පැතිරවීමට මෙම පන්ති මගින් දේශන පවත්වා ඇති බවටයි වාර්තා වෙන්නේ. අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාශය වෙත මේ වන විට රැගෙන වී තිබෙනවා. ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාශය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.